අද සුපුරුදු විදිහට අපි තවත් සෞඛ්‍යම ගැටලුවක් එක්ක ඔබ හමුවට එනවා ස්කින් ස්පෙෂලිස්ට් YouTube නායිකාව තුලේ. අද අපි කතා කරන්නේ මේ ගොඩක් අයට ප්‍රශ්නයක් වෙන ස්ට්‍රෙච් මාක්ස් පිළිබඳව. අපි ඉස්සෙල්ලා බලමු මොකද්ද මේ ඇයි මේ ස්ට්‍රෙච් මාක් එන්නේ මොකද්ද මේ ස්ට්‍රෙච් මාක් කියන්නේ කියලා. අපි හැමෝම දන්නවා අපේ හැම හැදිලා තියෙන්නේ අපි චර්මයෙන් වගේම චර්මයෙන්. එතකොට මේ චර්මයේ ඇතිවන කොලජන් වල ඇතිවන බිඳ වැටීමක්. එහෙමත් නැත්නම් කොලජන් වල ඉරීමක් තමයි මේ ස්ට්‍රෙච් මාක් හැටියට අපිට පේන්නේ. එතකොට මොකක් හින්දාද මේ ස්ට්‍රෙච් මාක් ඇති වෙන්නේ? අපි උදාහරණයක් හැටියට ගන්නොත් උදාහරණ කීපයක් අපි කතා කරමු. දැන් කාන්තාවකගේ ගර්භණී කාලේ මේ මගේ උදරයේ සම ඇදීමකට ලක් වෙනකොට මේ ස්ට්‍රෙච් මාක් එනවා. ඒත් එක්කම මේ අපේ ඇඟේ බර ඉතා ඉක්මනින් වෙනස් වෙනකොට හෝ වැඩි වෙනකොට මේ ස්ට්‍රෙච් මාක් දකින්න පුළුවන්. ඒත් එක්කම බොඩි බිල්ඩින් කරන අයට අපි දැකලා තියෙනවා මේ එක පාට තමන්ගේ ශරීර වර්ධනය වෙනකොට මේ ස්ට්‍රෙච් මාක්ස් දකින්න පුළුවන්. ඒත් එක්කම තවත් සමහර ක්‍රීම් වර්ග ඖෂධ වර්ග නිසා මේ ස්ට්‍රෙච් මාක් එනවා. දැන් විශේෂයෙන් අපි කියනවනේ මේ ස්ටෙරොයිඩ්ස් කියන ගණේ ක්‍රීම් ඖෂධ වලින් ස්ට්‍රෙච් මාක් ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම තව සමහරක් ශරීර අභ්‍යන්තරයේ තියෙන රෝග තත්ත්ව නිසා ස්ට්‍රෙච් මාක් ඇති වෙනවා. මේ ස්ට්‍රෙච් මාක් එකකට ට්‍රීට් කරනකොට ඇත්තටම මේක රෝගියට වගේම චර්ම රෝග වෛද්‍යවරයාටත් ලොකු අභියෝගයක්. මොකද මේ ස්ට්‍රෙච් මාක් වලට ට්‍රීට් කරන එක ලේසි නැහැ. මේ ස්ට්‍රෙච් මාක් ඇති වෙනකොටම ඒවා රෝස පාට හෝ රතු පාට ගන්නවා. ඊට පස්සේ කාලයක් යනකොට ඒවා සුදු පාට වෙලා සිල්වර් කලර් වගේ පාටක් එනවා. ඔබේ වෛද්‍යවරයා හම්බෙනවා නම් මේ රෝස පාටට ස්ට්‍රෙච් මාක් තියෙන අවධියේදී මේ ප්‍රතිකාරවල සාර්ථකත්වය ඉතා ඉහළයි. නමුත් මේ සුදු පාටට පත් වුණාට පස්සෙත් කරන්න පුළුවන් ට්‍රීට්මන්ට්ස් තියෙනවා. ප්‍රතිකාර ගැන කතා කරනකොට අපි ඉතා සරල ප්‍රතිකාරයේ ඉඳන් පටන් ගමු. උදාහරණයක් හැටියට මේ වෙළඳ පොලේ නොයෙකුත් ක්‍රීම් වර්ග තියෙනවා මේ ස්ට්‍රෙච් මාක් වලට ගන්න. උදාහරණයක් හැටියට කියනවා නම් ගර්භණී මව්වරුන්ට පාවිච්චි කරන ක්‍රීම් වර්ග තියෙනවා. ඉතින් මේ ක්‍රීම් වර්ග ගැන ස්ටඩීස් ගැන බලනකොට ක්‍රීම් වර්ග වලට කරලා තියෙන ස්ටඩීස් බලනකොට ක්‍රීම් වර්ග දෙකක් විතරයි යම් තාක් දුරට මේ ස්ට්‍රෙච් මාක්ස් වළක්වා ගැනීමට එමත් නැත්නම් ස්ට්‍රෙච් හැදිච්ච ස්ට්‍රෙච් මාක් ඉම්ප්‍රූව් කරගන්න උදව් වෙන්නේ. ඒ ක්‍රීම් දෙක තමයි එකක් හයලුරොනික් ඇසිඩ් තියෙන මොයිස්චරයිසින් ක්‍රීම්, අනිත් එක සෙන්ටෙල්ලා ඒසියාටිකා එක්ස්ට්‍රැක්ෂන් තියෙන මොයිස්චරයිසින් ක්‍රීම්. මොකද මේ සෙන්ටෙල්ලා ඒසියාටිකා කියන්නේ මේ මොකුත් නෙමෙයි, අපි හැමෝම දන්න ගොටුකොළ. මේ ගොටුකොළ එක්ස්ට්‍රැක්ෂන් වලින් දැන් බටහිර රටවල් වල හදලා තියෙනවා මොයිස්චරයිසින් ක්‍රීම්. මේ වගේ යම් තාක් දුරට මේ ස්ට්‍රෙච් මාක් මකා ගන්න පුළුවන් වගේම ඇති වෙන එක වළක්වා ගන්න පුළුවන් කියලා ඒ කරලා තියෙන ස්ටඩිස් වලින් තහවුරු වෙලා තියෙනවා. මේ ස්ට්‍රෙච් මාක් ඇති වුණාට පස්සේ අපිට පුළුවන් ලේසර් ට්‍රීට්මන්ට් එකක් කරන්න. ස්ට්‍රෙච් මාක් මං කිව්වා වර්ග දෙකක් තියෙනවා. ඒ වගේ පාට අනුව රතු පාට ඒවා සුදු පාට ඒවා. මේ රතු පාට ඒවා තියෙන කාලේ අපිට පුළුවන් වැස්කියුලර් ලේස් එකකින් මේ රතු පාට අඩු කරලා ප්‍රතිකාර කරන්න. සුදු පාට තියෙන කාලෙදි මේ මං ඉස්සෙල්ලම කිව්වා මේ ස්ට්‍රෙච් මාක් ඇති වෙන්න හේතුව තමයි මේ අපේ චර්මයේ තියෙන කොලජන් වල බිඳ වැටීම. මේ කොලජන් වර්ධනය කරන ලේස් එකක් මගින් කොලජන් නැති කරන ලේස් එකක් මගින් මේවට ට්‍රීට් කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට කියනවා ෆ්‍රැක්ෂනල් ලේස වලින්. ඒ වගේම තවත් සාර්ථක ප්‍රතිකාර ක්‍රීපයක් තියෙනවා. එකක් තමයි මේ මයික්‍රෝ නීඩ්ලින්, එහෙම නැත්නම් මයික්‍රෝඩර්ම ඇබ්‍රේෂන්. අනිත් එක PRP ඉන්ජෙක්ෂන්. මේ වගේනුත් යම් තාක් දුරට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. හැබැයි මේ ට්‍රීට්මන්ට් එකක් හෝ දෙකක් අපි කම්බයින් කරලා කරනකොට මේකේ සාර්ථකත්වය වැඩි. එහෙනම් දැන් ඉස්සර වගේ ස්ට්‍රෙච් මාක් හැදුනහම මේ ස්ට්‍රෙච් මාක් සුව කළ නොහැකි තත්වයක් හැටියට අපි සලකන්නේ නැහැ. ඔබේ චර්ම රෝග වෛද්‍යවරයා හම්බුනොත් ඔබට ඒ ඔබේ ස්ට්‍රෙච් මාක් වලට අනුකූලව තියෙන ස්ට්‍රෙච් මාක් වල ස්වභාවය අනුව ඒ අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්න පුළුවන්.
ඒත් එක්කම කියන්න ඕන දෙයක් තමයි මේ ඔබේ ශරීරයේ එක පාරටම ස්ට්‍රෙච් මාක් ඇති වෙනවා නම් ඒක සැලකිය යුතු තත්වයක්. අපි බලන්න ඕන මේ ශරීර අභ්‍යන්තරයේ තියෙන යම්කිසි රෝගී තත්වයක් මේ සඳහා බලපාලා තියෙනවද කියන එක. මේ නොයෙකුත් සාර්ථක ප්‍රතිකාරකම තිබ්බත් අපිට සියයට 100ක් කියන්න බෑ මේ ස්ට්‍රෙච් මාක් සම්පූර්ණයෙන් නැති වෙලා හැම පෙර තිබූ තත්ත්වයටම පත් වෙනවා කියන එක 100ක්ම කියන්න බෑ. නමුත් යම් තාක් දුරට ඒ ස්ට්‍රෙච් මාක් නොපෙනෙන ගානට පත් කරන්න පුළුවන්. ඒත් එක්කම කියන්න ඕනේ මේ ස්ට්‍රෙච් මාක් වලට ප්‍රතිකාර ගැනීමේදී නොයෙකුත් ක්‍රීම් වර්ග වෙළඳ පොලේ තියෙනවා. මේවා පාවිච්චි කරන්න කලින් ඔබේ වෛද්‍යවරයාගෙන් ඒ පිළිබඳව උපදෙස් ලබා ගන්න ඕනේ. ඒත් එක්කම ඉතා පැහැදිලිව කියන්න ඕන දෙයක් තමයි මේ ස්ටෙරොයිඩ් ක්‍රීම් සහ ස්ටෙරොයිඩ් පෙති. දැන් නොයෙකුත් අපි දැකලා තියෙනවා සමහරව මේ තමන්ගේ ශරීරයේ වර්ධනය කර ගැනීමට පවා මේ ස්ටෙරොයිඩ් පෙති පාවිච්චි කරනවා. මේ වගේ නොයෙකුත් ඉතා විශාල ප්‍රමාණයක් අතුරු ආබාධ වගේම මේ ස්ට්‍රෙච් මාක් කියන්නේත් ඒ වගේ එන එක අතුරු ආබාධයක්. මේ නිසා මේ හිතුමතේට ක්‍රීම් සහ පෙති භාවිතා කිරීමෙන් වළකින්න ඕන. මේ වගේ නොයෙකුත් තව අතුරු ආබාධ එනවා වගේ මේ ස්ට්‍රෙච් මාක්සුත් එනවා, විශේෂයෙන් මේ ස්ටෙරොයිඩ් කියන පෙති සහ ක්‍රීම් වලින්. අවසාන වශයෙන් කියන්න තියෙන පණිවිඩය තමයි මේ ස්ට්‍රෙච් මාක් 100%ක්ම සුව කරගන්න බැරි වුණත් ඉතා සාර්ථක මේ නොපෙනෙන තත්ත්වයට පත් කරගන්නට පුළුවන්. ඒ සඳහා ඔබ ඔබේ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයා මුණ ගැහෙන්න ඕනේ. ඔබට යම්කිසි ස්ට්‍රෙච් මාක්ස් පිළිබඳව යම්කිසි ගැටලුවක් තියෙනවා නම් පහතින් කමෙන්ට් කරන්න. ඒත් එක්කම මේ තිරය දිස්වන දුරකථන අංකයට කතා කරලා ඔබට අවශ්‍ය තොරතුරු ලබා ගන්න පුළුවන් මේ පිළිබඳව. ඒත් එක්ක අපි ඔබෙන් ඉල්ලා සිටිනවා ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්තම් ඒක subscribe කරන්න, like කරන්න, comment කරන්න කියලා ඉල්ලා සිටිනවා.